කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ඉන්දියානු සමාගමකට ලබා දීමේ සූදානමක් සම්බන්ධයෙන් සොයා බැලීමට සමස්ත ලංකා ගොවිචන සම්මේලනය ඊයේ පියවර ගත්තා. 1960 දී අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් ආරම්භ කළ සීනි කම්හල යටතේ අක්කර 11,500ක උක් වගා කෙරුණා. දේශීය අවශ්‍යතා සපුරාලමින් තිබූ මෙම කම්හල පෞද්ගලික අංශයට පැවරීම සිදු වුණේ 1993 දී. එතැන් සිට මේ දක්වා කන්තලේ සීනි කර්මාන්ත ශාලාව සුන්බුන් යකඩ ගොඩක් බවට පත්ව තිබෙනවා. මේ පාලකයෝ එදා අතීත නායකයෝ අපේ රටට උරුම කරලා දුන්නු දේවත් අඩු ගානේ ඒක වැඩි දියුණු කරනවා වෙනුවට ආරක්ෂා කරලා දෙන්නවත් සමත් වෙලා නැහැ. දැන් 94 ඉඳන් මේක වහලා මේක කොටසක් යකඩ වික්කා. මේ ඉන්දියානු සමාගමට මේ වටිනා ඉඩම් ටිකයි මේ වටිනා ෆැක්ටරි මොක්කොම ටික ලබා දෙන්න මේනකොට මේගොල්ලෝ ලකලෑස්ති කරලා තියෙනවා. දැන් මේ කැබිනට් පේපර් එකට අනුව ගත්තොත් එම මොනවද කරන්නේ? මේ ඉඩම් වල උක්වවන්නේ නැහැ. උක්වවන්නේ නැහැ. අයි උක්වවන්නේ නැත්තේ? උක්වවන්න නම් මේකේ සීනි හදන්න පටන් ගන්න ඕනි. මේකේ සීනි හදන්න නැහැ. දැන් මේකේ මොකද්ද මේගොල්ලෝ යෝජනා කරන්නේ? පිටරටවල් වලින් ගේනවා සුද්ධ කරපු නැති සීනි. ගෙනල්ලා මේ සුද්ධ කරනවා. සුද්ධ කරලා ඒක ප්‍රතිඅපනයනය කරනවලු. දැන් මේක හදුවේ සීනි ප්‍රතිඅපනයනය කරන තැනක් විදියට නෙමෙයි. ඉඩම් වෙන් කරලා තියෙනවා, එකට අදාළ පසුබිම හදලා තියෙනවා. සීනි හදන්න තමයි මේක වෙන් කරලා තියෙන්නේ. එහෙමනම් මෙතන සීනි හදනවා වෙනුවට වෙන මොගොන මොන මගුලටද මේක දෙන්නේ?